සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය පවතින තත්ත්වය හමුවේ අද උදෑසනත් ග්‍රාම නිලධාරි වසම් 13ක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් කොළමුන්න 573 සහ මාම්පේ බටහිර 574 යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබෙනවා. මේ අතර පිළියන්දල නගරයට පැමිණීම සහ නගරය හරහා ගමන් කිරීමද සීමා කිරීමට පියවර ගනු ලැබුවා. කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසුවේ COVID පාලන පියවරක් ලෙස මේ තීරණය ගත් බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගයේ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇලපිටවල නවම් මහර ගම සහ මගුල් පොකුණ ග්‍රාමයේද හුදකලා කර ඇත්තේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගයේ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇලපිටවල නවම් මහර ගම සහ මගුල් පොකුණ ග්‍රාමයේද හුදකලා කර ඇත්තේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. ගාල්ල දිස්ත්‍රික්කයේ එමදුව සහ අහංගම පොලිස් බල ප්‍රදේශවලට අයත් දික්කුඹුර 165 සහ අටානිකිත 166 B යන ග්‍රාම නිලධාරි වසම්ද අද උදෑසන සිට හුදකලා කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ පවතින සන්නස්ගම 171A, දොඩගස්වින්න 171C සහ ගොඩගම 171B යන ග්‍රාම නිලධාරි වසම් අද උදෑසන සිට පවතින්නේ හුදකලා තත්ත්වෙයි. මේ අතර ඖෂධ අලෙවි සැල් හැර සබරගමු පළාතේ සියලු වෙළඳ සැල් රාත්‍රී 7න් පසු වසා දැමීමට තීරණය කර තිබෙනවා. සබරගමු පළාත ආණ්ඩුකාරවරයා පවසන්නේ මැයි 14, 15 සහ 16 යන තෙදින පමණක් අත්‍යවශ්‍ය වෙළඳ සැල් විවෘතව තැබීමට පියවර ගන්නා බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව නගරය 103 ග්‍රාම නිලධාරි වසමද හුදකලා කෙරුණේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩපොත 128G සහ කැන්දාව 128A යන වසම්ද අද හුදකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කලුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් හුදකලා පැවතුණු ග්‍රාම නිලධාරි වසම් 3ක් එම තත්වයෙන් මුදා හැරීමටද අද පියවර ගැනුණා. මේ අතර ඊයේ මැදම රාත්‍රියේ සිට පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා දිවයින පුරා පළාත් මායිම් ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති ආකාරය දක්නට ලැබුණා. අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ගමන් ගන්නා පුද්ගලයන්ට පමණක් එහිදී සිය රාජකාරි හැඳුනුම් පත භාවිත කරමින් ගමන් ගැනීමට අවසර හිමි වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කිසිම හේතුවක් මත විනෝද ගමන් එවැගේම වෙනත් ආකාරයේ ආගමික ගමන් කටයුතු නෑදෑයින් බැලීමට යාම සත්‍යන්ත නිමාඩුගත කිරීම මේවා සඳහා කිසිම ආකාරයකින් පළාතරා යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැගේම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවකීන් ඒ සඳහා සහභාගී වීමට පුළුවන්. කෙසේ වෙතත් පළාත් හරහා තියෙන මායිම්වලදී පොලිස් නදාරින් ආරක්ෂක හමුදා සමාජිකින් ඔබ පරීක්ෂා කරයි. අදාළ ලියකියවිලි ඔවුන් වෙත පෙන්වා සිටින්න ඇඳුම්පත වෙනත් ලියවිල්ලක් ඉල්ලා සිටියොත් එය ලබා දීමට කටයුතු කරන්න. පළාතකින් තවත් පළාතකට ගොස් නවාතැන් ගැනීම, හෝටල්වල ගෙස්ට් හවුස් වල නැවතීම සපුරා තහනම් වෙනවා. මේ සංචාරන සීමාව ලබන 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඊට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනු ලබනවා. මේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන් කෙරෙන බෙන්තරපාල මාසල පළාත් සංචාරන සීමා ක්‍රියාත්මක වූ ආකාරයයි. බස්නාහිර සහ සබරගමු පළාත් වෙන් වෙන අවිසාවෙල්ල උසාවි හන්දිය අසල අද උදෑසන දක්නට ලැබුණු තත්ත්වයයි මේ. මේ අතර බස්නාහිර සහ වයඹ පළාත් වෙන් කෙරෙන කොච්චි කඩේ තෝප්පුව පාලම අසලද සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරුණා. එහිදී අනවශ්‍ය හේතුන් මත සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස අවවාද කිරීමටද ආරක්ෂක අංශ කටයුතු කළා. උතුරුමැද සහ මධ්‍යම පළාත් වෙන් කෙරෙන දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල මන්සන්දියේද ආරක්ෂක විධිවිධාන යොදවා තිබුණේ මෙලෙසින්. අද උදෑසන මස් පානේදී ගොවීන් පිරිසක් පළාත් සීමා හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තත්ත්වයන් නෑ. දැන් ඒ තියෙනටි විකුණා ගන්න නෑ. මොන හොබල කරනවා කියලා තියෙනවා මොකද? දැන් අත්‍යවශ්‍ය සේවා කියලා. අත්‍යවශ්‍ය ඒක නෑ. අද රුමනත් මෙතන ගල ඔලිය හස්තල් කරා. අතින් කන්නත් නෑ දෙයත් නෑ මොනවාද මෙතන වේලියට දෙන්න. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමට මාතලේ දිස්ත්‍රික්කයේ පිරිස් වෙත පමණක් අවසර හිමිවීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.